සුබ සන්ධ්‍යාවක් ඔබ සවස 6:30 ITN ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමකෙන් මම නචිත් මාතරකේ මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත ඉන්නෙන් දැවෙන පෘථුවියේ පෙනහළු තිරසර සංවර්ධනය හා බැඳුණු ඉදිකිරීම් ක්ෂේත්‍රයක අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි යහපාලන රජය බිඳ වැටුණු හැටි එක කාලයක් යහපාලනය ඇති කරා මේක දුනා ශ්‍රී ලංකන්ට ඒත් එතන තියෙන විවිධ මත ගැටුම් හා පුද්ගලික චරිත ගැටුම් නිසා ආණ්ඩුවේ කාණක් ගණනාවක් අපිට ඉෂ්ට කරගන්න බැරි වුණා පළාත් සභා ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කංචිපාණි ඉම්රාන්ට වසර 6ක සිර දඬුවම් අත්පත් කර ගැනීමේ උමතුව මේ වන විට මුළුමහත් මිනිස් සංහතියම වෙලා කෙන අවසන්. ඉඩම් අත්පත් කර ගැනීම ආදී මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ලොව පෙනහළු බඳු ඇමේසන් වනාන්තරය මේ වන විටත් මහත් තර්ජනයකට මුහුණ පා සිටිනවා. ඒ ශීක්‍රින් පැතිර යන ලැව්ගිනි හේතුවෙන්. විශාලතම සදාහරිත වනාන්තරයයි දකුණු ඇමරිකා ද්‍රෝණියේ රටවල් 9ක වර්ග කිලෝමීටර් 70 ලක්ෂයක් පුරා පැතිර ඇති මෙහි 60%ක් නියෝජනය කරන්නේ බ්‍රසීලයයි ලොව ඔක්සිජන් අවශ්‍යතාවයෙන් 20%ක් නිපදවන හේයින් මේ හැඳින්වෙන්නේ සෝබාදම් මාතාවගේ පෙනහළු යන වෙනුයි ජෛව විවිධත්වයෙන් 10%ක ජීවීන් වාසය කරන ඇමසන් ශාක හා සත්ව විශේෂ මිලියන 3ක නිවහන දවනවා කාබන් ඩයොක්සයිඩ් මෙට්‍රික් ටන් මිලියන 2.4ක් උරා ගන්නා ඇමසන් වනාන්තරයෙන් එහි ප්‍රධාන පෝෂක ගංගාව වෙත මුදා හැරෙන ජල ප්‍රමාණය තප්පරයට ගැලුම් මිලියන 55ක් ලොව ජීවනාලියේ ප්‍රධාන කේන්ද්‍රස්ථානය වන මෙය මෙවන විට විශාල ගින්නකට මැදිව තිබෙනවා इन विशाल शाखा सत्व प्रजावक मियोकोसति बवाई विदेश माध्य वार्ता कराने सतपुम देदहसकट पड़ा दुरें पेहिती नगरयाक पन साओ पाओलो ही पवा गिन्ने दुमारे पैतर तिबनवा විශාල කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණයක් වායුගෝලයට නිදහස් වෙනවා විතරක් නෙමෙයි කාබන් ඩයොක්සයිඩ් වායුව පාලනය කරන්න තියෙන වනාන්තර විශාල පද්ධතියක් අදවන විට සම්පූර්ණයෙන්ම අහිමි වෙලා තියෙනවා ඇමසන් වනාන්තරයේ ගිනි ගැනීමත් එක්ක සියලුම ක්‍රියාවලීන් වල ප්‍රතිඵලයක් විදියට ඇතිවන ප්‍රධාන හානිකර තත්ත්වය තමයි දේශගුණික කාලගුණික විපර්යාස ඇතිවීම විතරක් නෙමෙයි ග්ලැසියර් ප්‍රදේශ දියවීම ඒ වගේම මුහුදු ජල මට්ටම ඉහළ යාම වගේ තත්ත්වයන් දක්වා මේ තත්ත්වය වර්ධනය වෙන්න පුළුවන් මේ වනාන්තරයේ ගිනි ගැනීමේ ප්‍රතිඵලයක් විදියට මෙතෙක් ලෝකයේ හඳුනා නොගත් ජීවි විශේෂ විතරක් නිමේ සමහර සාම්ප්‍රදායික ජනතාවගේ වාසභූමි ඒ වගේම විශාල ජෛව ප්‍රජාවක් මේ හරහා ලෝකයට අහිමි වීම සිද්ධ වෙනවා. සති දෙකකට ආසන්න කාලයක් පැතිර යන මෙම ගින්නට ප්‍රධාන හේතුව ලෙස බ්‍රසීල මාධ්‍ය සඳහන් කරන්නේ ගොවිතැන් සඳහා ඉඩම් එලිපෙහෙලි කිරීමයි. ඇමසන් තුල මෙම වසර තුන පමණක් ගිනි තැබීම් 73000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වනවා. එය පසුගිය වසරට වඩා 83%ක වර්ධනයක් බවයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේ. මේට එරෙහිව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මේ වන විට බ්‍රසීල ජනාධිපතිවරයාද ජනතාවගේ දැඩි විවේචනයට ලක්ව තිබෙනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සඳහන් කරන්නේ තම නිවස ගින්නකට හසු වූක් වැනි හැඟීමක් මේ සම්බන්ධයෙන් ලංකාවේ අද වන විට කැලෑගිනි තැබීම් තත්ත්වය වර්ධනීය මට්ටමකට පත් වෙලා තියෙනවා. මේ රටේ කැලෑගිනි පාලනය කිරීමේ හැකියාව ඉතා පහසුවෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. අපි දන්නවා මේ ඇමසන් වනාන්තරයේ ගිනි ගැනීමත් එක්කම ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක අපි පූර්වාදර්ශයක් විදියට අරගෙන අපි අපේ රටේ වනාන්තර පද්ධතීන් සුරක්ෂිත කිරීම සඳහා විශාල වශයෙන් මැදිහත් වීම අවශ්‍යයි. ඒ හරහා අපි ජල සුරක්ෂිතතාවයේ වගේම ජෛව සුරක්ෂිතතාවයේ ඇති කරලා අපේ රටේ ස්වභාවික සම්පත්වල සුරක්ෂිතතාවයේ ඇති කරන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය සඳහා ජනතාව
ජනතාවගේ දැනුවත් භාවය එක පැත්තකින් අවශ්‍යයි නීතිය ඍජුවම ක්‍රියාත්මක කිරීම කියන එක ඉතාම අවශ්‍යයි ආගම් වාදය ජාති වාදය ලොව ගිනි තියෙන යුගයක ලෝකය උණුසුම් කරන්නට තවත් ගිනි අවසිත මේ එළඹ ඇත්තේ විශ්වයේ පෙනෙන මානයේ ඇති අලංකාරම ග්‍රහලෝකය බේරා ගැනීමේ සිහිනල් වාදී සටනයි ඒ වෙනුවෙන් එකා වන්බ නැගී සිටිය යුතු මොහොතයි වර්තමානයේදී තිරසර සංවර්ධනය හා බැඳුණු ඉදිකිරීම් ක්ෂේත්‍රයක අවශ්‍යතාව ප්‍රමුඛ වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. කන්ස්ට්‍රක්ට් 2019 ජාත්‍යන්තර ඉදිකිරීම් ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. ප්‍රදර්ශනය සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ ITN මාධ්‍යාලයයි. ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ අඛණ්ඩව 19 වෙනි වරටයි මෙවර ප්‍රදර්ශනී සංවිධානය කරන්නේ. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී එළඹෙන 25 වෙනිදා දක්වා කන්ස්ට්‍රක්ට් 2019 ජාත්‍යන්තර ඉදිකිරීම් ප්‍රදර්ශනයේ පැවැත්වෙනවා. ප්‍රදර්ශනයේ ව්‍යුත්ත කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් කාර්ය මණ්ඩලය සමග සුහද කතාබහකද නිරත වුණා. ඉදිකිරීම්, ඉංජිනේරු, ගෘහ නිර්මාණ ශිල්පය, වාස්තු විද්‍යා හා තොරතුරු තාක්ෂණය ආදී ක්ෂේත්‍ර ඔස්සේ දෙසිදෙස් වෙළඳ කොටි 250කට අධික සංඛ්‍යාවකින් මෙවර ප්‍රදර්ශනයේ සමන්විතයි. අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නූතන ප්‍රවණතා තිරසර භූමි සැලසුම්කරණය හා කලමනාකරණය හරිත නව්‍යකරණය මෙන්ම ගොඩනැගිලි පරිසර තුළ පරිසරයේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන්ද මෙහිදී දැනුම ලබාගත හැකි. අමාත්‍ය පාටලි චම්පික රණවක පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමේ සභාපති සුසන්ත ලීනාරච්චි ආසියානු සහ බටහිර පැසිෆික් ඉදිකිරීම් සංගමේ සභාපති මොහමඩ් අලි යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ලෝකේ නව සංවර්ධන ක්‍රමෝපායන් ඒ වගේම නව සංවර්ධන සැලසුම් පිළිබඳව කතා කරන විට තිරසර සංවර්ධනයට බද්ධ වූ ඉදිකිරීම් ක්ෂේත්‍රයක අවශ්‍යතාවය ප්‍රමුඛයි කියන එක ඔබ අප කවුරුත් පිළිගන්නා වූ දෙයක්. ඒ වගේම පාරිසරික තත්වයන් වඩා සැලකිල්ලට ගැනීමේදී පාරිසරික සංරක්ෂණය පිළිබඳව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මීට අවුරුදු 25කට 30කට පෙර ලෝකයේ දේශපාලකයන්ට විද්‍යාඥයින්ටත් අමතක වෙලා තිබුණා පරිසර සංරක්ෂණයට සංවර්ධනයේ සහ විශේෂයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කොතෙක් දුරට බලපානවාද කියන කාරණය. ගත වූ වසර 25ක 30ක කාලය තමයි ඒ පිළිබඳව අවධානය යොමු වුණේ විද්වතුන්ගේ විශේෂඥයින්ගේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රමුඛයින්ගේ ප්‍රධාන ලෙසම පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රය කොතෙක් දුරට සැලකිලිමත් විය යුතුද කියන කාරණාව. අපි වගේ පුංචි රටක කුඩා භූමියක තිබෙන ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමේ වැදගත්කම ඔබ අප සෑම කෙනෙක්ම දන්නවා. ඇතැම් වෙලාවට ලෝකයේ මහ විශාල නගරවල කරන සැලසුම් පිළිබඳව අපේ රටේ ජනතාවත් සිහින දැක්කත් නමුත් අපේ තිබෙන භූමියේ ප්‍රමාණය මහනගර සැලසුම් සංවර්ධනයේදී ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගැනීමට සිද්ධ වෙලා තිබෙනවා. ඒ නිසා මාර්ග ඉදිකිරීම වගේම මහා පරිමාණයේ ගොඩනැගිලි ඉදිකිරීම් ඉටු කිරීමේදී අපි අපේ රට තුල ජනගහනය සංවර්ධනයේ තිබෙන පසුබිම් ඒ වගේම භූමියේ තත්වය මේ සියල්ල සැලකිල්ලටගෙන කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. පුත්කල චරිත අතර සිදු වූ මතකැටුම් හේතුවෙන් යහපාලන රජයට ජනතාව වෙනුවෙන් කිරීමට තිබූ බොහෝ දේ ඉටු කළ නොහැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අර්ලේගහ මන්දිරයේ අද පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ බහුතර බලයක් නොමැති වුවද වත්මන් රජය කෙටි කාලයක් තුළ ජනතාවට සහන සැලසීමට සමත් වූ බවයි. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ 2019 වර්ෂය සඳහා ග්‍රාමීය අටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන සහ එහි ප්‍රගතිය සම්බන්ධව සාකච්ඡාවක් පළාත් පාලන මහජන නියෝජිතයින් සමග අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. එය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල, රත්නපුර, මොනරාගල යන දිස්ත්‍රික්කවල පළාත් පාලන මහජන නියෝජිතයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අපි බාරගත්තේ ආර්ථිකයක් නැති රටක්, සංහිඳියාවක් නැති රටක්, සංවර්ධනයක් නැති රටක්, GSP නැති රටක්, නීතියක් නැති රටක්, ශ්‍රේෂ්ඨාධිකරණයක් නැති රටක්. අද ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙනවා, නීතිය සාමයේ තියෙනවා, සංවර්ධනයක් තියෙනවා, සංහිඳියාව තියෙනවා. අපි ආර්ථිකයක් හදලා ගත්තා.
එදා ලංකාවට ණයක් දෙන්නවත් හිටියේ නැහැ. අපේ ණය ගෙවන්න තව එක්කෙනෙක්ගේ ණය ගන්නවත් බැරි වුණා. ඒ තත්ත්වයක අපි වැටිලා හිටියේ. රාජ කෙසේ හෝ රට ගැන විශ්වාසයක් තියෙනවා. අද අපි එක්ක වැඩ කටයුතු කරනවා. මේ පාස්කු ඉරිදා බෝම්බෙන් කිව්වා අපේ ආර්ථිකය ඉවරයි කියලා. අපිට පසුබෑමක්. ඒ දැන් අපි පේන ආපහු අපේ ආර්ථිකය දියුණු වෙලා ආපහු සංචාරකයෝ මේ රටට එන්න ආරම්භ කළා තියෙනවා. අපි හම්බන්තොට වරාය අලාභ ලබන එක නැවත. අපි හැම තැනම වැඩ කටයුතු ආරම්භ කරගෙන යනවා. අපේ පළවෙනි වතාවට කාන්තාවන් 25ක් අපේ ප්‍රාදේශීය සභාවල ඉන්නවා. මේ ඔක්කොම වැඩ කටයුතු කරේ බහුතරයක් නැතුව. මට බහුතරයක් තිබුණේ නැහැ. ඒක කාලයක් යහපාලනය ඇති කර. අපි එකතු වුණා ශ්‍රී ලංකන්දයි. ඒත් එතන තියෙන විවිධ මත ගැටුම් හා පුද්ගලික චරිත ගැටුම් නිසා ආණ්ඩුවේ කාන්නක් ගණනාවක් අපිට ඉෂ්ට කරගන්න බැරි වුණා. ඒත් ඒ වුණත් අපේ මේ සුළුතර ආණ්ඩුව ලංකාවේ තියෙන අනික් ආණ්ඩු ගණනාවකට වඩා ප්‍රශ්න විසඳලා 70 වසරෙම්ම අපි ඉදිරියට ගෙනිච්චා. අපිට ඉස්සෙල්ලා තිබුණේ තුනෙන් දෙකක් තිබුණා. ප්‍රශ්න විසඳන්න බැරි නිසානේ ඡන්දෙට ගියේ. කවුද ඡන්දෙට යන්නේ නැත්තම් වේලාසනේ. ආ එහෙමනේ මං ක මේ කාලේ යනකම් මං කොහොම හරි ගෙනියනවා කියලා. දැන් මම අහන්නේ එක දෙයයි. අපි මෙච්චර කරා නම් සුළුතරයක් තියෙන ආණ්ඩුවක් අපි ඇති කරමු තනිපක්ෂ ආණ්ඩුවක්. මේවැ දහ ගුණයක වැඩ අපිට කරන්න පුළුවන් කියලා රටට ප්‍රකාශ කරන්න කියලා මම ඔබ සිවුරු දෙනාටම කියනවා. පසුගිය කාලේ පුරා විවිධ ප්‍රශ්න බාධක වලට මුහුණ දෙමින් අපි පක්ෂයක් විදිහට ආණ්ඩුවක් විදිහට ඉදිරියට ගමන් කරා. දින 52 තුල අපිට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණත් තමුන්නාසිලාගේ අපේදී අපි ඔක්කොම එකමුතුව වැඩ කරපු නිසා කණ්ඩායමක් විදිහට වැඩ කරපු නිසා අපිට පුළුවන්කම ලැබුණා ඒ අභියෝග වලට මුහුණ දීලා නැවතත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් අපිට ලබා ගන්න පුළුවන්කම ලැබුණා. එදා අපේ බලවේගය අපි පක්ෂයක් විදිහට පෙන්නුවා. හොඳට මතක තියාගන්න අපි එකමුතුකම ආරක්ෂා කරගෙන ඉස්සරහට ගියේ නැත්නම් ඒ වගේ වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේත් අපේ පාක්ෂිකයන්ට කියන එක අමතක කරන්න එපා. අවුරුදු 3ක් තුල අපිට යන්න පුළුවන් තත්ත්වයක් උඩ අපි ගියා. අපිට තනියම පාර්ලිමේන්තු මැතිවරණයේ ආණ්ඩුවක් හදන්න බැරි වීම තුල සම්දානගත සිද්ධ වෙන්න සිද්ධ වුණා. හැම අමාත්‍යාංශයකටම සල්ලි දීලා නිදහසේ වැඩ කරන්න දීලා තියෙනවා. ගෙවල් හදලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය මහනගර සංවර්ධන ආදී වශයෙන් කැපිපෙන් අමාත්‍යාංශ ගණනාවක් තියෙනවා. ඒ වගේම අපි වැඩ කරලා තියෙනවා. ඉතින් මම තමුන්නාන්සලගෙන් පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් ඉල්ලා හිටින්නේ ජනාධිපතිවරණ සඳහා මුණ දෙන්න අපි බුද්ධිමත්ව ඒ වගේම එකමුතුකම ආරක්ෂා කරමින් කිසි කෙනෙක් කැඩී බිඳී යන්න නොදී අපි ඒ වගේම කල්ලි කණ්ඩායම් හදන්නේ නැතුව අපි පක්ෂයක් විදිහට අපි මුණ දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. ITN සභාපතිනිය සහ ප්‍රවෘත්ති අංශය සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා කරන ලද ප්‍රකාශය තහවුරු කිරීම සඳහා අප නාලිකාව කළ ආරාධනාවට ඔහුගෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැහැ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 21 වනදා ITN මාධ්‍ය ජාලයේ සභාපතිනියට සහ ප්‍රවෘත්ති අංශයට චෝදනාවක් එල්ල කළා. ඒ අපනාලිකාව ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලට මඩගැසමින් ඒ සඳහා අවශ්‍ය තොරතුරු සහ බූලාශ්‍ර සපයන ලෙස අපගේ ප්‍රාදේශීය මාධ්‍ය වේදීන්ට නියෝග කරන බවටයි. විමල් වීරවංශ සහ උදේ ගම්මන්පිල මන්ත්‍රීවරුන්ද විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශයට උඩගෙඩි දෙන ආකාරයක් දක්නට ලැබුණා. ඒ රාජපක්ෂ හිතවාදී මාධ්‍ය ආයතනවලට පමණක් විවෘත පොහොට්ටු පක්ෂ කාර්යාලයේ සිට රෝගත කර සිය ප්‍රධාන ප්‍රවෘත්ති තුළින් විකාශය කළ පෞද්ගලික මාධ්‍ය ආයතනයට ස්තුති වන්නටයි. යමක් පිළිබඳව ප්‍රකාශයක් කිරීමට පෙර ඒ පිළිබඳව සොයා බැලිය යුතුයයි කුඩා අවධියේ සිට අප අඩු වැඩි වශයෙන් උගත්තද විපක්ෂ නායක ඇතුළු පොහොට්ටු කල්ලියට එය අදාළ නොවන බව හැඟුණේ එවන් කිසිදු නියෝගයක් කිරීමට හීනකින්වත් අප ආයතනයේ සිතා නොමැති අවස්ථාවක මෙවන් අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීම පිළිබඳ සිතා බැලීමෙනි. රාජ්‍ය මාධ්‍ය ආයතනයක වගකීම පිළිබඳව විපක්ෂ නායකවරයා අපට පෙන්වා දීමට උත්සාහ කිරීමේදී අපට සිහිපත් වන්නේ රාජපක්ෂ කළු දශකයේදී රටේ රාජ්‍ය මාධ්‍ය ආයතන සියල්ලම සිය පෞද්ගලික මාධ්‍ය ආයතන බවට පත් කරගෙන ක්‍රියා කළ ආකාරයයි. අපක්ෂපාතී පුවත් වාර්තාකරණය වෙනුවට ප්‍රවෘත්ති විකාශය තුළ දුටු පක්ෂපාතී භාවයත් ප්‍රවෘත්ති විකාශය අවසානයේ විනාඩි ගණනක් විකාශය වන රාජපක්ෂ හිතවාදී මාධ්‍යවේදීන් විසින් ඉවක් බවක් නොමැතිව
විපක්ෂීය දේශපාලන නායකයන් කුඩුවන්නට කුණු වෙන්නට කළ මඩ ප්‍රචාරත් රාජපක්ෂ හිතවාදී නොවන නළු නිලියන් රගපෑ ටෙලිනාට්‍ය පවා නතර කර වූ ආකාරයත් රාජ්‍ය මාධ්‍ය ආයතන ඔස්සේ විකාශය වූ සියලු වැඩසටහන් ආණ්ඩු පාර්ශවයට පමණක් සීමා වූ ආකාරයත් රාජපක්ෂ යුගයේ රාජ්‍ය මාධ්‍ය ආයතන ක්‍රියාකලාකාරයට උදාහරණ කිහිපයක් පමණයි. නමුත් යහපාලන රජය යටතේ අප රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වශයෙන් කිසි විටක එවන් බඩ ගැසීමක් හෝ පසුගිය යුගයේ සිදු වූ කිසිදු ක්‍රියාවක් සිදු නොකළ බවත් සිදු නොකරන බවත් පවසන්නේ වගකීමෙන්. අපගේ ප්‍රවෘත්ති සහ වැඩසටහන් ආණ්ඩුවට සහ විපක්ෂයට එක ලෙස සමානයි. නව රජය පත් වූ අවධියේ සිට ස්වාධීන රූපවාහිනී සේවයේ පාලන අධිකාරියට එරෙහිව රාජපක්ෂ හිතවාදී සේවකයන් විසින් පිහිටුවාගත් සංවිධානයක් ආයතනය තුළ ගෙන යන දේශපාලන ක්‍රියාකාරකම් පවා නවතා දැමීමට අප කටයුතු කළේ නැහැ. කොටින්ම කියතොත් ජනාධිපතිවරණය කැඳවා හෝ නොමැති අවස්ථාවක අප ආයතනය ඉදිරිපිට තාප්පයේ එල්ලා ඇති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබපතන බැනරිය හෝ ඉවත් කිරීමට අප උත්සාහ නොකළේ ඒකාධිපතිත්වය නොව ප්‍රජාතන්ත්‍රවාදය අපගේ ප්‍රතිපත්තිය වන බැවිනි. මහින්ද මහත්තයලට ඇඳුමක් ඇඳගෙන නම් මේ මාධ්‍ය ආයතන පිළිබඳව කතා කරන්න පුළුවන් කමක් නැහැ. මාධ්‍ය සදාචාරය පිළිබඳවත් සාධාරණ මාධ්‍ය පිළිබඳව ගුණන කතා කරන්න අයිතියකුත් නැහැ. विमाल सरकारी प्रवृत्ति विमाल ईटीएन नालिका सभापति विसी प्रादेशिक माध्यम विद्युन उपदेश दीलांगे कुण मेक कुणु बैंक अती मुनि मेके प्रोफाइल हती मुनि कैपिपेन चर्चे कथा चर्चा हेम चर्चे चंद्रका भंडारनाग मेतनीट रणली क्रम सिंह मेत्मा विनाट मे आदिवासी काटे विन प्रोफाइल हदान कुणु ददा मेक मडग हापुतना अदेह मे कक्न्या महिंद राजपक्ष मम अभियोग पार्लमेंट मंत्री मत पार्लमेंट मंत्री या जनाधिपति हिटपूनी दंग इतकोट हिटपू जनाधिपति मंत्री के लिए अभी दिन मंत्री कल वेल्ले की दंग इन संवाद अभी विश्वास काले मध्य अदमाध्य हेतरी कोहमद की विपक्ष नायक वरियाट आराधना कराने ඒ අප ආයතනයේ වැඩසටහනකට සහභාගී වී ඔහු විසින් අපට කරන චෝදනා සාක්ෂි සාධක සහිතව රටට ඔප්පු කර පෙන්වන ලෙසයි. ඒ සඳහා ඔබට අවශ්‍ය තරම් කාලය ලබා දීමට අප සූදානම්. චෝදනාවක් කරන්නේ නම් එය ඔප්පු කළ යුතු බව අපගේ විශ්වාසයයි. අපට එරෙහි සියලු චෝදනාවලට මුහුණ දීමට තරම් අපට කොන්දක් ඇති බව සිහි තබා ගන්නේ නම් මැනවේ. සමානුපාතික ඡන්ද ක්‍රමයේ අනුව මෙවර පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට හැකියාවක් පවතී ද යන්න පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉදිරිපත් කර ඇති යොමුව සම්බන්ධ කරුණු විමසීම අද අවසන් කෙරුණා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ බුවනේ කළු විහාරයේ සිසිරද ආබ්‍රු ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මලල්කොට යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම යොමුව විභාගයට ගැනීම ආරම්භ කෙරුණේ. සීමා නිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කර ඇති අවස්ථාවක පළාත් සභා මැතිවරණයක් ප්‍රකාශයට පත් කළ හැකිද යන්න සහ පළාත් සභා මැතිවරණය 2017 වසරේ පළාත් සභා මැතිවරණ සංශෝධන පනතට පෙර පැවති නීති අනුව පැවැත්විය හැකිද යන සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසීමක් කර තිබුණා. එම යොමුව සම්බන්ධයෙන් මේ වන විට පාර්ශ්ව ජනාධිපතිතුමා ප්‍රබල පාතාල කල්ලි සමාජිකයෙකු වන කංජිපානේ ඉම්රාන්ට වසර 6ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරුණා. තවත් නඩු කිහිපයක් අධිකරණයේ හමුවේ කැඳවනු ලැබුවා. ගංජා කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 300ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනාවලට වරදකරු කෙරුණු පාතාල කල්ලි ප්‍රබලයෙකු වන කංජිපානේ ඉම්රාන්ට කොළඹ මහාධිකරණයේ බරපතල වැඩ සහිත සය අවුරුදු සිරදඬුවම් නියම කළා. සිද්ධියට අදාළව සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ තමන්ට එරෙහි චෝදනාවල වරද පිළිගන්නා බව කංජිපානේ ඉම්රාන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළා. ඒ අනුව ඔහුට මෙසේ සිරදඬුවම් නියම කිරීමටයි මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේ. රජයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහි නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගැණුණා. තම පෞද්ගලික ජංගම දුරකථනයේ රුපියල් 230,000කට අධික බිල් පතක් ගෙවීම සඳහා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදල් යොදා ගැනීම කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි චෝදනාවයි.
නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් කොළඹ මහාධිකරණයේ ප්‍රතිශෝධන පෙත්සම ගොනු කර ඇති බවත් ලබන 16 වෙනිදා තෙක් බලපැවැත්වෙන අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇති බවත් විත්තීය නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව නඩුව ඔක්තෝබර් මාස පළමු වන දින යලි කැඳවීමට නියෝග කෙරුණා. ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාව හරහා ප්‍රංශයට යාමට උත්සාහ කළ ඉරාන ජාතික තරුණයෙකු සහ තරුණියක අත්අඩංගුවටගෙන රටින් පිටුවහල් කිරීමට ආගමන විගමන නිලධාරීන් කටයුතු කළා. තුර්කියේ සිට කටුනායක දක්වා පැමිණි මෙම යුවළ තමන් ප්‍රංශ ජාතිකයින් බව ගුවන් තුඩුපළ නිලධාරීන් හමුවේ පවසා තිබුණා. ඔවුන් සතු ගුවන් බලපත්‍රයේ ව්‍යාජ එකක් බව තහවුරු කරගත් නිලධාරීන් ඔවුන් මෙසේ අත්අඩංගුවටගෙන රටින් පිටුවහල් කිරීමට කටයුතු කළා. බාද්දිවේදී කීත් නාර් මහතා පැහැරගෙන ගොස් පහරදී බරපතල ලෙස තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බෙවන විට සැකකරුවන් නව දිනක අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මේ බව සඳහන් කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සිදු කරන තවත් විමර්ශනයක් වෙන්නේ කීත් නොයා පැහැරගෙන ගොස් පහරදී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධිය. මේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙක්ව ඊයේ දින අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. මේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරු යුද හමුදාවේ මාණ්ඩලික සැරයන්වරයෙකු වශයෙන් සේවය කරන තැනැත්තෙක්. මේ කීත් නොයා සිද්ධියට අමතරව මොහුව සැකකරනවා 2008 වර්ෂයේ 6/3 වන දින කිරුලපන ප්‍රදේශයේදී මාධ්‍යවේදී නාමල් පෙරේරාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් උත් මොහු සැකකරනවා. මේ කීත් නොයා සිද්ධිය සම්බන්ධයෙන් වෙද්දී මේ ඊයේ දින අත්අඩංගුවට ගන්නා ලද මේ සැකකරුත් ඇතුළුව මේ වන විට සැකකරුවන් 9 දෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ජනාධිපති මාධ්‍ය සම්මාන 2018 නිර්දේශිත නාමයන් සඳහා සහතිකපත් ප්‍රදානය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සිදු කෙරුණා. ජනාධිපති මාධ්‍ය සම්මාන නිර්දේශිත නම් සඳහා සහතිකපත් ප්‍රදානය කෙරුණේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් සුනිල් සමරවීර මහතාගේ මූලිකත්වයෙන්. ප්‍රවීණ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ITN මාධ්‍ය ජාලයේ දස දිනෙකු නිර්දේශිත නම් අතරට එක්ව සිටියා. වසරේ ප්‍රශස්ත ගවේෂණාත්මක වැඩසටහන සහ ප්‍රශස්ත ප්‍රවෘත්ති වාර්තාව වෙනුවෙන් ඉන්දික වීරකෝණ්ඩ ගවේෂණාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණය වෙනුවෙන් දුශාන්ත දර්ශනද ප්‍රශස්ත ප්‍රවෘත්ති නිවේදක වෙනුවෙන් ශ්‍රීහාන් ආර්යසිංහද නිර්දේශිත නම් අතරට ඇතුළත්. එමෙන්ම ඉර්ෆාන් මොහමඩ් වසරේ විශිෂ්ටතම දමිළ සංවාදාත්මක වැඩසටහන සඳහා මොහමඩ් ෆර්හාන් හොඳම ප්‍රවෘත්ති වාර්තාකරණය දමිළ වෙනුවෙන්ද කේ මූර්ති වසරේ ප්‍රශස්ත දමිළ ප්‍රවෘත්ති නිවේදක වෙනුවෙන්ද නිර්දේශ නාම ලේඛනයට ඇතුළත්ව සිටියා. එමෙන්ම උදිත තේනුවර සහ සිතාරා කළුආරච්චි මෙන්ම ITN FM හි ඉන්ද්‍රසිරි සුරවීර සහ ITN ඉංග්‍රීසි ප්‍රවෘත්ති අංශයේ සසංක ඩයස්ද මෙම පිරිසට ඇතුළත්. විනෝදාස්වාදයේ සඳහා විදෙස් රටවලට ඇදී යන විශාල මුදලක් විනෝදාස්වාද නගර ව්‍යාපෘතිය තුළින් මෙරට තුල ඉතිරි කර ගැනීමට හැකිවන බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. බතරමුල්ල දියත උද්‍යාන පරිශ්‍රයේ ඉදිකරන ශ්‍රී ලංකාවේ විශාලතම ජාත්‍යන්තර තේමා උද්‍යානය වන ෆැන්ටසි දූපතෙහි ඉදිකිරීම කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඉන්න හිතන රටකට තේමාව යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නේ ජාත්‍යන්තර මට්ටමේ විනෝදාත්මක අවස්ථා මෙරට ජනතාව වෙත ලබා දීමේ අරමුණින් ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. විනෝදාස්වාදය වෙනුවෙන් විදෙස්ගත වීමට යොමු සිටින මෙරට ජනතාවට කාලය සහ මුදල් ඉතිරි කර ගනිමින් එම අත්දැකීම් මෙරට දීම ලබා ගැනීමට මෙමගින් අවස්ථාව සැලසෙනවා. විදේශීය නියෝජිතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. සංචාරක ඉංගෙන් අපිට ලැබෙන ආදායම මිලියන 4000 ඉක්මවා ලැබුණට ඒකෙන් අඩක් පමණ අපේ රටේ අයත් පිටරට ගෙනියනවා අධ්‍යාපනයට ඒ වගේම සංචාරය කිරීම සඳහා විදේශ රටවල් වලට 2018 වසරේ සංචාරක ව්‍යාපාරයෙන් උපයාගත් ධනය ඩොලර් මිලියන 4300යි. ඒ වගේම ශ්‍රී ලාංකිකයන් පිටරටට අරන් ගිය ධනය ඩොලර් මිලියන 1600යි. එතකොට අපිට පේනවා අපේ ඒ ධනය මෙහි ඉතිරි කරගන්න නම් ඒ ජනතාවට විනෝදාස්වාදයේ සැපේන ක්‍රියාදාමයක් ඇති කරගත යුතුයි. විදේශ වලින් එන සංචාරකින්ට අමතරව විදේශ සංචාරකිනුත් දේශීය පිරිසටත් මේ රට තුලම තමන්ගේ විනෝදාස්වාදයේ සඳහා කටයුතු කරන්න මෙමගින් අවස්ථාව ලැබේ. රාජ්‍යංශයේ ආයතන පිළිබඳ හැමදාම අපිට මාධ්‍ය වලින් නරක ප්‍රවෘත්ති වාර්තා වෙනවා. මූල්‍ය පාඩු ගැන, සේවකයෝ වැඩියෙන් බඳ ගැනීම ගැන. හැබැයි ජයග්‍රහණයේ කතා දාන්නේ නැහැ.
ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයන් 3 දෙනෙකුගේ නම් යෝජනා වී ඇති බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගනු ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. ඒ කෑගල්ලේ පැවති උත්සවයකට එක් වෙමින් අප පක්ෂය තාමත් ප්‍රජාතන්ත්‍රවාදී විදිහට සමාජයේ ජනාධිපති අපේක්ෂකවරුන් පත් කරගෙන තියෙනවා. එම නිසා ලබන ජනාධිපති වර්ණය ජයග්‍රහණය කරන්න මේ අවස්ථාවේ සටහන් කරන නම් තුනක් සඳහන් වෙනවා. ඒ තුන් දෙනාම එකතු වෙලා කටයුතු කරයි කියලා. නොවැනි හොන් තීරණයක් ගන්න එක්සත් ජාතික පක්ෂයට ගැඹීරත්වය හා ශක්තිය තියෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කයේ කුඩා රබර් වතු හිමියන් 1023 දෙනෙකු සඳහා මූල්‍යාධාර ලබා දීම අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 25ක් මහජන නියෝජිතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකා පොදු ඡන්ද පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය වේදීන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා අදහස් පළ කළා. ඒ අර්ලේගහ මන්ත්‍රී අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එකලොස්සෙන්ද ප්‍රකාශයක් කරා ගෝඨාභය රාජපක්ෂ තීමාව ඉක්මවල ගිහිල්ලා හරි මම මගේ වැඩේ කරනවා කියලා. අවුගේ දවසේ මාධ්‍ය වේදීන්ට මොකද්ද කිව්වේ? මාධ්‍ය වේදීන්ට කිව්වා මට ඕන දේ දාන මිසක් ඔහෙලමගෙන් අහන ඒවට මට උත්තර දෙන්න බෑ කියලා. කිව්වද නැද්ද මාධ්‍ය වේදී? දැන් මම වැඩේ පටන් ගන්න තියෙනවා. අනාගතයේදී මේ සිහිනයක් වෙච්ච ජනාධිපති අපේක්ෂකයාට මම හිතන බයේද මේ වැඩ කරන්න කියලා මම මාධ්‍යනුත් අහනවා. ඇයි ඒව කියන්නේ නැත්තේ කියලා. මම දැක්ක මාධ්‍යවල අද මෙතන මගේ ළඟ තියෙන මේ තොන් මේ පේ මාධ්‍ය වේදීන්ට ප්‍රකාශ කරපුවා. එතන ඊට මාධ්‍ය වේදී හත් දෙනෙක්ද කොහෙද හිටියා? අසුපති යනවා. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ගොඩනැගීමට සූදානම් වන නව සංධානය සහ එහි ජනාධිපති අපේක්ෂකයා පිළිබඳවද විජේපාල හෙට්ටිආරච්චි මහතා මෙහිදී අදහස් පළ කළා. වඩාත් හොඳ දේ තමයි කවුරුත් කැමතිනම් සම්දානිකට කවුරුත් කැමතිනම් මේ සියලු පක්ෂෙක් එකතු වෙන්න සීල් සංවිධානයක් එකතු වෙන්න ඒ අය සාකච්ඡා කළා. මෙන්න මෙයා තමයි අපේ අපේක්ෂකය කියන එක ඉතාමත් පැහැදිලි. මෙතන කියන එක්සත් ජාතික පක්ෂය තමයි අපේක්ෂකයා. අපි ලෑස්ති එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයත් එක්ක වැඩ කරන්න. හැබැයි අපි කියන පුද්ගලයා වෙන්න ඕන කියන එකක් කියනවා. එතකොට අපි කලින් නිකම් මේවට පැනලා අපි අපේක්ෂකයව තෝරලා ඒ තත්ත්වයටපත් වෙන්න කැමති නැහැ. ඒ නිසා තමයි අපි කියන්නේ වහාම සියලු දෙනාම එකතු වෙලා කවුරුවත් අපහසුතාවයටපත් නොවන ආකාරයට මේ සියලු දෙනා එකට එකතු වෙලා පළමුව මේ අවබෝධතාවගේ උසම සංකල දෙවනුව අපි ඒ සඳහා අවශ්‍ය කටයුතු කරන්න. ඒ නිසා අපිට කලබල වෙන්න ඕනේ නැහැ. තීගල සම්දානි කිව්වයි කියලා අපිට එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාගේ අකමැත්තක් තියෙන කෙනෙක් දැම්මට දාන්න බෑ. ඊළඟට මතවාදයක් තියෙනවා අපි කවුද සුදුස්ස කියන එක අපි තෝරගන්න ඕනේ. මාතර රැලිය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා ඒකට මට යන්න වෙලාව තිබුණොත් මම යනවා. ඒකට ගිය කියලා ප්‍රශ්න යන්නේ නියෝජ්‍ය නායකතුමා. අබැයි වගේම රාත්‍රී 8ට තියෙනවා මේ රැලියට ගිහිල්ලා වෙලා තියෙනවා ඕනම් මාතරේ ඉඳලා එන්නත්. ගරු අගමැතිතුමාගේ රාත්‍රී භෝජනයකුත් තියෙනවා. ඒකටත් යන්න පුළුවන්. එහෙම කාටවත් මේව කළා නැහැ. මට නම් මේ යන්න එපයි කියලා කවුරුවත් නැහැ. දැන් එතන යන අය එහෙන් නගිනවා මෙහෙත් වෙනවා අන්දාවට අරලිගහ මන්දිරයටත් එන්න. ඉතින් කොහොමද බෙදලා කියලා කියන්නේ? බෙදුනා නම් එක කණ්ඩායමක් යන්නෙම නැති වෙන්න එපයි. මම දැන් ගාල්ලු යන මම යන්න තමයි බලාගෙන ඉන්නේ. මේ බත් ඉදෙනකම් විතරයි මේ යවන්න. එවිදස් පොතත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.itnnews.lk